मिल अधिक सुंदविलवन स्टेट करपु कोंडे अडि उस पावहन सिल्वा पाट ओरलोसु में तनतिय महा वटिना केन कांतावक एत वूर्तिय केन केन कलिन एटिक विलावक कल्पना उकट वेटुना मगे लंगटे ने हंदर साल्ली विस्तकराने पुलोने उन्न इतरै एक महा आडंबर कर केमना में तनत्ते मेट पेरातुव मुनगे हिच्च हैम केल्लो कोटम वड़ा वेनास वेन्ने एहमै औ कन्नाटिवलिन वहिच्चि गहनियकगे दैस्वल दीप्तिमत् तुंबुरु पहय मगे मनसे बलिकुरुटु अंदिनवा कियक् विथर मम एहुवे ए मुहुनवत् ओबला विसिपन्दाह विसिहय दाहत् गन्नवा ए परिणाम कोमत् मगे अडुम कान अट्टदाह इतिन ए गानटे नय इन्नवद गैनिगे वियरु हिनाव एव मीट कलिन कोहे हो तनक मम देक एति बव मट होदटोम विश्वासे मे अहन्न मोकत् ओयागे नम कमक ने एक अमतक करमु को मामा में के अन्य है तो ए माव पीटेन बालन के ने मामा कनिका वक्केल के ने कक ने एक को याले के आये मॉडल के ने केला नेतम निलिया केला मांग में मंगेन वारणा करने वाले में इस तरी धर्म मटे दिप ही ने ए ही ने वाया के ने एवित तमाय मामा में नरका दे डटते टुनी वेट वेट मटा अन्य एटी का तमा देने का नोने आखे अन्नम को नम कम एक कम अपो इपा अहन ने मम आसे रंग पान इस मगे हेने उने ए एके तने हिस्केटी देख एकड़ लंकर करता मोहन ते हिनावक वेनुअटे मोकक्तो पलापुरुत्तु सहगते हैंगी मग पदितुना देन मैया ये के अन्हा दने एके कतावर मॉडल के ने कुनो एके कतावर एको निलियक कुनो नेतम कनिकावक कुनो एके इलाव कतावर मम आसे रंग पान इस सरी दन्म एक तमाय मगे हेने उने इस कॉल एके देत मम तंगला में पूजा कर ए पालवेनी प्रीमिया मॉडलिंग फील्ड के किने ए किना एक तमाई मामा मेकअप ने न पटन करनी छोटा किन ओया ओया के अन्ने ए किना तमाई ओया व कनिका व कले मामा कथा बटे बाधा करना वाले ऐ ओलु दे पत्तर होलो नो नह नह ए क अत्तर म हैंगे मग हरी अट म के वो इस तो ती पूर्व क हैंगे मग पके का मामा ए मनु सेवत एक के मगे कलाम कार्य हटिये टे दैयने में मिनिया मटे करना उदावनी सा मटे लेपने देवर දැන් ඔයා මොඩලින් කෙල්ලේ එක පාරටම ඒ විදිහේ කෙල්ලෙක් වෙන්න ලේසි වුණේ නෑ මම ඉපේම මෙතනට පහත් වෙද්දී මාව රතුපලස් තාල පිළිගත්ත උන් නෙවෙයි හිටියේ ඉතින් මේක මහා කට්ටක් පස්සේ මම විෂුවල් දෙක තුනක උත්‍රාංග බෑවා ඊළඟට පොඩි පොඩි චරිත දැන් මම ජනප්‍රියයි ඇත්තටම කෙවොත් මට දිග ගමනක් යන්න පුළුවන් හේනේ හැබැයි උනා දැන් මට හොනි උනා ඒකට වටිනාකම එක්කහො කරගන්නේ ඒ කිව්වේ සල්ලි ඔයා හෙතන වගේ රඟපෑම ගැන හැදැරිම නෙමේ කොතනින් එන්ටර් වුණත් අන්තිමට නතර වෙන්නේ සල්ලි වලින් නේ. ඇයට ගානක් නිති හැඩේ. මේ ලෝකයා ඇයව කොයි විදියට හංවඩු ගැහුවත් ඇයට කමක් නැහැ. ඉතින් ඇ පුදුමයි කියන. කොහමද ක්ලබ් කල් කෙනෙකු නේ ඔයා. ක්ලබ් වලට පුරුදු කළේ යාළුවෝ. ඒ වගේ රිංගලත් පොඩි පොඩි තත් ගැලෙව්වා. ඒත් ඒක මට සෙට් වෙන්නේ නැහැ. අන්තිමට ෆීල්ඩ් එකේ දන්න අඳුරන අය මාර්ගෙන් මම මේ බිස්නස් එකට අත ගැහුවා. ඒත් මම හැමයි කියලා හොවන හැම එකයකම යන જાතිය කියක් නෙමේ. මට සෙට් උනේ නැත්තම් කේදාහක් තොන්නත් මං යන්නේ. අනික ඉතින් සමහර මානසික ලෙඩුව එක බිස්නස් කරුවාව එපා වෙනවා. උන් සල්ලිකාරයෝ ටයිකොට් ඇඳට උන්ට තියෙන මහ ජරා අසවල්. ඒව මෙහෙම කියන්න පුළුවන් දෙවල් නෙමේ. ඇත්තටම උන්ගේ ගෑනු උන් එක්ක ඉන්නව පුදුමයි දෙයනේ. දැන් එතකොට මේ ෆීල්ඩ් එකේ අය ඔයාව දන්නවා. මම මේ කිව්වේ ඔයා මේ විදිය කෙනෙක් කියලා. මගේ ඊළඟ ප්‍රශ්නේ ඇයි මොහොතක් මේකයි මේක ඇත්තටම ලොකුම ලොකු රහසක් රහසක් කියන්නේ හැමෝම දන්න දෙයක් නෙමෙයි අනික ඔයා හිතන විදියට මේ ෆීල්ඩ් එකේ ඩීල් යන එකම ගෑණි මම නෙමෙයි මට වඩා අන්තජරා විදියට ඩීල් යන උන් ඕන තරම් ඉන්නවා ඔයාගේ හීනේ උනේ වෙන එකක් දැන් ඔයා කරමින් ඉන්නේ වෙන එකක් ඇයි ඒ වගේ තත්ත්වයකට වැටුනේ ඇත්තම කිව්වොත් මේක මාරු ෆනි ඒ කියන්නේ මට හිතෙන්නේ අපි ලයිෆ් එක එන්ජොයි කරන්නේ එහෙම විඳවන උන් තමයි අපිට ඔය ජරා ගෑනු කියලා කියන්නේ उन सुधर निवेने मटे कौर मुड़मकेव गानक अनिक मगे हीने देन परने मम देन तेरुम मरन तेने हेम हीने
අන්තිමට කෙලවර වෙන්නේ මෙතනින්. ඒ කියන්නේ අපේ අතේ සල්ලි නැත්තම් මොන හේනියක්වත් හම්බ වෙන්නේ නැහැ. ඇය සැහැල්ලුවෙන් වචන පෙළ ගස්සනවා. අහන්නම හිටියේ මද්‍රව්‍ය පාවිච්චි කරනවද? ඔව්. මම ඔය හැම එකක්ම වගේ යූස් කරලා තිනවා. ගංජා, අයිස්, හෙරොයින් ඔවා ඉතින් දැන් කලේ සාමාන්‍ය දේවල් නේ. ඒත් මම ඒ කිසි දෙකට ඇබ්බැහි වෙලා නැහැ. ඔයාට මාව බැලුවම එහෙම කියන්න පුළුවන්ද? බෑ නේද? ඒ වගේ දේවල් ආතල් එකට මිසක් හැබිට් එකට කරගන්න හොඳ නැහැ. මම ඒ ෆන් එක අරන් තියෙනවා ඒ වෙලාවට. ඒ කෙනෙක් ඉන්නවද ඔයාට? මගේ විකාර ප්‍රශ්නවලින් ඇයි hina වෙනව විතරේ. ඇගේ හෑන්ඩ් බෑග් එකේ ටිෂු කඩදාහි ඒකේ නැකේ ඉවර වෙනවා. දෙතුන් තැනක් මේ ඉන්නවා ඕන් මට පණ ඇරලා ලව්. ඕන් දන්නේ නැහැ මම කවුද කියලා. අනිතේ මට උන්ව අතරින් හිතෙන්නේ නැත්තේ. ඕන් මට වියදම් කරන්න නිසා නෙමෙයි මට හිතනවා මට ආදරෙත් ඕනි කවුරු හරි මාව බලා ගන්නත් ඕනේ. කෑරින් කරන කොල්ලෙක් පිස්සෙන් ලව් කරන කොල්ලෙක් ඒක මාරයි. ඒ ෆීලින් එක මම ඒකට ආසයි. මේ හැමදේම අවසන් වෙන්නේ කවද්ද? හැමදාම මම මෙහෙ ඉන්නද මොකෝ මම වයසට යන්නේ නැද්ද? දැන් මගේ වයස අවුරුදු 24යි. ටිකෙන් ටික මම වයසට ගියට මම තුරවල ගැණියක් වෙයි. එදාට මා එක්ක කවුරුත් දෙන එකක් නෑ. ඒත් එතකන් දුක් වෙන්නේ මොකටද? දැන් මම ජීවිතේ උඩරිම විඳිනවා. ඒ දවස් වෙනකම්ම ඇය පැණි බීම බෝතලේ ඉවර කරලා අව කන්නඩිය ආයමත් බලඳ ගත්තා. ශරීර කෝඩුව පරදොන්න කොන්ක්‍රීට් තට්ටුවට ඇව මහා බර ඇති කියලා මට හිතුණා. මේ වෙනකන් ජීවිතය සැහැල්ලුවෙන් කියවන අය ඇත්තටම ජීවිතේ විඳිනවද විඳවනවද කියලා තෝරගන්න මට බැරි වුණා. මට හිතා ගන්න බෑ ඔයාට දාන්න පුළුවන් විදිය නම. ශ්වේත වගේ නම. නම් තියෙන එකද ඔයාගේ රස්සාව? දවසක මම ළමෙක් හැදුවත් ඔයාට කියලා දාගන්නව නම. ඇය ඒ කියන ගමන් මහ හයියෙන් හෙන වුණා. ඇගේ හෙන පාළුවේ හඬ ඇහිලා දෙතුන් දෙනෙක් මේ අතහැරලා බැලුවා. දැන් මේ ෆීල්ඩ් එකේ ඉන්න ගමන් මම කිව්වේ දැන් ඔයා ටිකෙන් ටික ෆීල්ඩ් එක අත්පත් කරගෙන නෙවෙයි ඉන්නේ. හදිස්සිය හොඳ චාන්ස් එකක් આવුවත් මේකෙන් ඔයා බාර ගන්නවද? මොනවද මේ අහන්නේ? බාර නොගෙන කොහමද? දන්නවද මේ විදිහේ නාඩගම් නටන එකේ පොඩි ආතල් එකකුත් තියෙනවා. මම හිතන්නේ ඔය කියන සේතා හිත හයිය කෙල්ලෙක් මොන දෙයකින්වත් සැලෙන්නේ නැති. මටත් එහෙම හිතුණා. සේතා මොන දෙයකින්වත් සැලෙන්නේ නැති කෙල්ලෙක් එකත් එකටම රෝස්ස ගහක් පාමුලට වැටුණත් ඒ ගැහණිය මේ අනවසර ගමන නවතින පාටක් නේ. ඔහේ පිනපුවාවි. ඇයට නපුරක් ප්‍රාර්ථනා කරන්න තරම් නපුරු හිතක් මට නැහෙනි. ඇය අවසානයේදී මට අතවන සමුගෙන ගියා. යාලේ කැදෙනක හෝ කොහෙදී හෝ ඇය මට මුණගැසෙවි කියලා හිතන්න අමාරුයි. නමුත් ඇය හමු වේවිද නැත්ද කියලා කියන්න මම දන්නේ නැහැ. පාසල් යන කාලේ ඉඳලා තරුණියන්ගේ හිතවල ආශාවල් පොදි බැඳෙනවා. විවිධාකාර රූප මාදිලිවල ඉන්න, ටෙලි කතා මාලාවල ඉන්න රංගන ශිල්පිනියන් නැතහොත් නිලියන්ව අනුකරණය කරන්න පාසල් යන වයසේ ඉඳලම දරු දෙරියෝ දියණියෝ ආශා කරනවා. ඒක කොයි කාටත් තියෙන ආශාවක්. මේ ආශාව නිසාම දරුවන් පාසල් අධ්‍යාපනයේ හමාර කරපු ගමන්ම නිලියක් වෙන හේන දකිනවා. එහෙම නැත්නම් මොඩලින් කරන්න හේන දකිනවා. සමහර පුද්ගලයන් ඒ වගේ තැනකට යන අවස්ථාවන් හදලා දෙනවා කියලා ඕන්ගෙන් ආයුධ ප්‍රයෝජන ගන්න අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. එවැනි සිදුවීම් සමාජයෙන් අපිට ඕනෑ තරම් අසන්න දකින්නත් ලැබෙනවා. ඒ වගේම මියුසික් වීඩියෝ වලට එන්නත් පාසල් ඉවර කරපු ගමන් තරුණියෝ පෙළඹෙනවා. ඒ අතරේ ඕන්ගේ දැඩි තරඟයක් තියෙනවා මෙම මියුසික් වීඩියෝ වල රඟපාන්න. අවශ්‍ය දැන් ඔක්කොම පේන විදිය ඇඳුම් ඇඳගෙන එහාට මෙහාට ඇවිදලා පොඩ්ඩක් මියුසික් වීඩියෝ එකක රඟපෑවට පස්සේ එයාලා හිතන්නේ තමන් නිලියක් කියලා. තමන් මොඩලින් කෙනෙක් කියලා. ඊට පස්සේ ඒ ආසාව දිගටම හිතට ඇවිල්ලා කාගේ හෝ කීමකට මම තවත් ඉස්සරහට මේ ෆීල්ඩ් එක ගෙනියන්න කිව්වන් ඔහොත් එක්ක යනවා. ඊට පස්සේ අන්තිමට සිද්ධ වෙන්නේ ඔහුගේ ළඟ සියලු දේවල් ඇයට පුද කරන්න. අන්තිමේදී ඔහු හරහාම තවත් අයගේ අතින් අතට යන. බොහෝ විට ඔය කියන ෆීල්ඩ් එකේ වෙන ඇත්ත දේ ඕක තමයි. බොහෝ අය බොහෝ අයට චෝදනා කරගත්තත් ඔය ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අය ඔය දෙයට නැඹුරු වෙලා ඉන්නවා. ඇයි කියන්නේත් එහෙමයි. සුතන වගේ ඉන්න ගොඩක් අය ඔය ෆීල්ඩ් එකේ ඉන්න හැමෝම මේ දේ කරනවා කියලා. ජීවිතේ හරියාකාර තීරණ ගන්න ඕන තැන්වලදී දරුවන්ගේ මනස සමහර තැන්වලදී
නතරවෙන්න දකින ආසවන් එක. සෝ එත කියන්නේ එහෙම කෙනෙක්. පුංචි කාලේ ඉඳලම යා දෙලි නාට්‍ය කතාමාලාවල දකපු නිලිය විදියට ඇය හැසිරෙන්න ගත්තා. ඒ නිලියන්ව අනුකරණය කරන්න ගත්තා. ඒ විදියට කතා කරන්න අඳින්න පළඳින්න අවසානයේදී ඇගේ මවටත් මේක නතර කරගන්න බැරි වෙනවා. මවට මේක දැඩි ලෙස හිසරදයක් වෙනවා. තමන්ගේ දරුවන්ට පුංචි කාලේ ඉඳලම හොඳ නරක කියලා දෙන්න ටෙලි නාට්‍ය කතාමාලාවල ඉන්න චරිත තමන්ගේ සැබෑ ජීවිතයට යවත් කාලින කරගන්න තමන්ගේ දරුවන්ට දෙන්න එපා. එහෙම වුණොත් තමන්ගේ දරුවනොත් කවදක හරි ශ්‍රේත වගේ කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ දරුවන්ට යම් දෙයක ප්‍රමාණාත්මක දැනුමක් ලබා දෙන්න. ඔවුන්ට මේවායේ හොඳ පැත්ත නරක පැත්ත මේ හැම දෙයක් ගැනම තේරුම් කරන් දෙන්න. ජනප්‍රියත්වය නිලියක් වීමේ ආසාව සල්ලි කියන මේ දේවල් මැත්තේම ජීවිතේ ගෙනියන්න ගියොත් අවසානයේදී ජීවිතේ හිතා ගන්න බැරි තරම් නරකාදියක් බවට පත් වෙවි. අනිවාර්යෙන්ම කිව්වොත් ශ්‍රේතගේ ජීවිතේ වගේ අන්තිමට සිත් වෙන්නේ Taman සතු සෑම දෙයක්ම නැති කර ගැනීම විතරයි. අවසානයේදී ගෙදරට, ගමට, සමාජයට මොහොන දෙන්න බැරි චරිත බිහි වෙන්නේ අවසානයේදී කවුරුත් නොදැන සියදිවි නසා ගන්නා තරමට පත් වෙන්නේ මේ දේවල් නිසා තමයි. ඒ නිසා වෙන් හැඟීම් වලට මුල් තැනදී තීන්දුව තීරණ ගැනීමට පෙර මොලෙන් බුද්ධියෙන් විමසා තීන්දුව තීරණ ගැනීම සම කෙනෙකුටම යහපත් වන බව අප විසින් මතක් කළ යුතුම කරුණ. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසත් පහතින් කමෙන්ට් කරන්න මතක් කරන්න ඉපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.